අපි අද සාකච්ඡා කරන්නේ නමයේ ශ්‍රේණිය ධනත්වයේ කියන පාඩම ධනත්වයේ කියන ඒකකයේ එතකොට 11 වෙනි ඒකකයේ ඒකකයේ අංක 11 ධනත්වයේ මේ කොටස අපි අද සාකච්ඡා කරන්න හදන්නේ එතකොට මේ ධනත්වයේ කියන දේ ගැන තීරුම් ගන්න මම පුංචි ක්‍රියාකාරකමක් පිටිබඳව කියා දෙන්නම් ඔබට ඒක හිමින්සරේ පියවරෙන් පියවර ඔයා තේරුම් ගන්න ඕමන එතකොට මේ මෙන්න මෙහෙමයි මම ඒක මූලික ඔයාලට විස්තර කියන්නම් මෙන්න මේ වගේ බීකරයක් තියෙනවා ඒ බීකරේ මුළු පරිමාව ඒ බීකරේ මුළු පරිමාව 500යි ඝන සෙන්ටිමීටර වෙනවා 500යි ඝන සෙන්ටිමීටර ඔබ දන්නවද ඝන සෙන්ටිමීටර 500ක් කියන්නේ 500යි මිලිලීටර් කියන එකම තමයි. ඒ කියන්නේ සමාන ඒකක දෙකක්. ඝන සෙන්ටිමීටර් කියන එකයි මිලිලීටර් කියන එකයි සමානයි කියලා ඔයාලට මේකෙන් පේනවා. මිලිලීටර් 1000ක් ලීටර් එකයි ඝන සෙන්ටිමීටර් 1000කුත් ලීටර් එකයි. ඒ ඝන සෙන්ටිමීටර් එකක් සමානයි මිලිලීටර් එකක්. ඊට පස්සේ දැන් මෙන්න මේ හිස් බීකරේ මම ලියන්නම් හිස් බීකරය එයාගේ ස්කන්ධය ග්‍රෑම් 250ක් කියලා හිතන්න. ග්‍රෑම් 250. මේ හිස් බීකරේ ස්කන්ධය ග්‍රෑම් 250. හිස් බීකරේ ස්කන්ධය කීයද? ග්‍රෑම් 250. ඊට පස්සේ අපි මෙයාට ජලය පුරවනවා. මෙයාට ජලය පුරවනවා. කොහොමද ජලය පුරවන්නේ? මෙන්න මේ ආකාරයට. එක වතාවක ජලය පුරවනවා. එයාගෙන් 100යි ඝන සෙන්ටිමීටර දක්වා. ඝන සෙන්ටිමීටර 100යි පුරවන්නේ. මේ වෙනස් විදිහේ ගානක් හදන නිසා මම හිතනවා ඔබ හොඳ අවධානයෙන් ඉදී කියලා. ඉස්සෙල්ලම මම මේකට පුරවන්නේ ජලයේ ඝන සෙන්ටිමීටර 100යි. ඔන්න ජලයේ ඝන සෙන්ටිමීටර 100යි. එතකොට මේ ජලයත් එක්ක මෙයාගේ සම්පූර්ණ ස්කන්ධය ජලයයි දැන් බීකරයයි දෙකම තියෙනවනේ කියනකොට ජලයයි බීකරයයි දෙකේම ස්කන්ධය අපි කියමු 350යි ග්‍රෑම්. පදනොන් හිස් බීකරේ 250යි. ජලය දැම්මා. එතකොට ඝන සෙන්ටිමීටර 100ක පරිමාවක්. එතකොට ජලයයි බීකරයයි දෙකම එකතු වුණාම ග්‍රෑම් 350ක් වුණා. දැන් තේරුම් ගන්න මම කියන කතාව. ඊට පස්සේ මේකෙම දෙවෙනි අවස්ථාවේ ඉතින් මේ බීකරේ අරගෙන මම ආයෙත් මේකට ජලය පිරෙව්වා. ජලය
ධන සෙන්ටිමීටර් 250ක් පිළිගනු. 250යි ධන සෙන්ටිමීටර් පිළිගනු. ධන සෙන්ටිමීටර් 250ක් පිළිගනු. හරිද? ඔච්චර පිළිගනුද? ඒක හිස් කරලා ආපහු ගිරව 250ක් වෙනවා. 250 කියන්නේ වල භාගයක් විතර දැන් පිළිගනු. 250ක් වෙනකම් පිළිගනු. ඉතින් දැන් මේ මෙතන දැන් මම කිරනවා දැන් මොනවා මොනවද කිරන්නේ? හිස් බීකරයයි දැන් ජලය ගල් සෙන්ටිමීටර් 250. මේ දෙකම එකතු වෙනකොට 500 ග්‍රෑම් කියලා කිරා ගන්න පුළුවන්. ග්‍රෑම් 500. ඊට පස්සේ මම තුන්වෙනි අවස්ථාව මේක පළවෙනි අවස්ථාව මේක දෙවෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාව ගන්න. ආයතර හිස් බීකරය අරගෙන ඒකට ජලය පුරවනවා 500යි. ධන සෙන්ටිමීටර් 500යි. මේක කොහොමද 500යි ධන සෙන්ටිමීටර් බීකරය? දාන්න පුළුවන් උපරිම ප්‍රමාණය මම ලකුණු කරලා දිනවා මෙන්න මෙතන. මෙතන මේ මට්ටමට පිරෙව්වහම ධන සෙන්ටිමීටර් 200 500යි පුරවන්න පුළුවන් මේක උපරිම. උපරිමේ පුරවන්න පුළුවන් ධන සෙන්ටිමීටර් 500යි. හරිද? ඒ කියන්නේ මිලිලීටර් 500යි පුරවන්න පුළුවන්. ඒ බීකරේ හිස් බීකරේ ස්කන්ධේ ග්‍රෑම් 250. හරිද? ආන්නේ ඒ වගේ එකක් කියලා ඔයා හිතාගන්න. එහෙමයි මේක කරන්නේ. හිස් බීකරේ මෙච්චර. ඒකට ජලය ධන සෙන්ටිමීටර් 100ක් දැම්මහම මුළු ස්කන්ධය ග්‍රෑම් 350ක් වෙනවා. හරි. පාර ජලය ධන සෙන්ටිමීටර් 250ට වැඩි කරාම ග්‍රෑම් 500ක් වෙනවා මුළු ස්කන්ධය. පස්සේ ජලය ධන සෙන්ටිමීටර් 500ටම පිළිවුවාම මෙතෙන්ටම පිළිවුවද ජලය ධන සෙන්ටිමීටර් 500ක් වෙනවම 750ක් වෙනවා. ස්කන්ධයේ ග්‍රෑම් 750ක් වෙනවා. ඔයාලට පුළුවන්ද මේ මෙපමණ පරිමාවක් ජලයේ තියෙන. මෙපමණ පරිමාවක් ජලයේ තියෙන. මෙපමණ පරිමාවක් ජලයේ තියෙන. මට කියා දෙන්න හරියට බලාගෙන ඉන්න හොඳේ. උංචි ගානක් හදන්න යදන්නේ. මෙතන තියෙන ඝන සෙන්ටිමීටර් 100යි. මෙතන තියෙන ඝන සෙන්ටිමීටර් 250යි. මෙතන තියෙන ඝන සෙන්ටිමීටර් 500යි. එතකොට මේ තියෙන ස්කන්ධයේ ග්‍රෑම් මේ ජලයේ ඝන සෙන්ටිමීටර් 100 ස්කන්ධයේද ජලයේ ඝන සෙන්ටිමීටර් 100යි බීකරයේ දෙකේම ස්කන්ධයද මේ තියෙන්නේ. මේ දෙකේම ස්කන්ධයනේ මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ ජලයේ ඝන සෙන්ටිමීටර් 250 ස්කන්ධයේද බීකරයේ 250 දෙකේම ස්කන්ධය දෙකේම ස්කන්ධය මේ තියෙන්නේ. මේ තියෙන්නේ ජලය ගන්න සෙන්ටිමීටර් 500යි බීකරයේ දෙකේම ස්කන්ධය මේ තියෙන්නේ. දැන් මට කියන්න මේ ජලයේ ටිකේ විතරක් ස්කන්ධය සොයන්නේ කොහොමද? මේ ජලයේ ටිකේ විතරක් ස්කන්ධය සොයන්නේ කොහොමද? මේ ජලයේ ටිකේ විතරක් ස්කන්ධය සොයන්නේ කොහොමද? මෙන්න මේ දෙන්නේ. මම දැන් ප්‍රශ්න දෙන්නේ මේ ජලයේ ටිකේ ස්කන්ධය සොයන්නේ කොහොමද? මේ ජලයේ ටිකේ ස්කන්ධය සොයන්නේ කොහොමද? මේ ජලයේ ටිකේ ස්කන්ධය සොයන්නේ කොහොමද? මේ තියෙන ජලයේ ටිකේ ස්කන්ධය විතරනේ මේ බීකරේ ස්කන්ධයත් එක්කම මේ තියෙන්නේ. ඒතර බීකරේ ස්කන්ධය කීයද? ග්‍රෑම් 250. මේ හිස් බීකරේ ග්‍රෑම් 250. ස්පීකරේ ග්‍රෑම් 250 නම් මේ ජලයේ ටිකේ විතරක් ස්කන්ධය සොයන්නේ මේකෙන් අඩු කරන්න මොකද්ද? ස්පීකරේ ස්කන්ධය අඩු කරා. අඩු කරන්න 250.
किस बी करे इसका ले आडू करा नहीं देसी ये पना आडू करा मेगान आडू करा ना तुम ये थोड़े जालेट के वितरा किस कांडे लगे तेरा तो बैठ मैं बी करे जालेट देखा मने मैं किरा गया इधर बी करे इस कांडे आडू करा हमें जालेट के वितरा किस कांडे लगे तो जाले वितरा किस कांडे की ये लगा मैं जालेट के वितरा की ये उनसे ये पना है देसी ये पना गया हम सी ए गया हमने अन्य जालेट के वितरा किस कांडे मिथेन की मार क्या देने हैं मेरा मिथेन में जालेट के बी करे देखे हम इस कांडे में थी जाले गाने सेंटीमीटर पनाह का है बी करे देखे हम इस कांडे में थी मान जालेट के वितरा किस कांडे से आने को हम मेकिंग आलू कराना किस बी करे इस कांडे आलू करा किस बी करे इस कांडे किया है बी करे इस कांडे देसी ये पना मेकिंग आलू कराने की याद देना हमारे सेम बी करे इसका भी आलू करा आलू करा हमें जाले देसी ये पना इसका नहीं मिलने लगे फांसी ये देसी ये पना क्या मुत्रे की देसी ये पना हाई ग्रेड अन्य में जाले ठीके पर इसका नहीं लगना मैं जाले परिमाण इसका नहीं लगना दम मटा आय क्या देना मैं जाले मिली थे गाने से निकले पांच सी इसका दिशा आने को मैं बीकर या तिक्कर स्थान दे नहीं थी बीकर स्थान दे आडू कराने में बीकर स्थान दे की दिशीय पना है मैं क्या दिशीय पना आडू करा बीकर स्थान दे आडू करा इतने बार लगे जाले स्थान दे नहीं मैं जाले ठीक है पांच जगान सेंटीमीटर पांच सी स्थान दे रहे थे अच्छी ये पने दूसरी पना क्या हम पांच सी है क्या हमने तो मैंने जाले जगान सेंटीमीटर सी ए स्थान दे ग्राम सी है जाले जगान सेंटीमीटर दूसरी ये पने स्थान दे ग्राम दूसरी ये पना जाले जगान सेंटीमीटर पांच सी ए स्थान दे ग्राम फांसी है दम मां बहु आप दान मैंने मैं क्या बहु बहु मैंने मित्र अवस्था अवस्था एक द्रव परिमाव द्रव परिमाण की है पदविनी के द्रव परिमाण सी आई घन सेंटीमीटर है सी आई घन सेंटीमीटर ये द्रव परिमाण है स्कंदे ये स्कंदे ए सी आई घन सेंटीमीटर के स्कंदे ग्राम सी आई ग्राम इतकोट परिमाव बी के लगातो परिमाव बी के लगातो स्कंदे एम के लगातो ඊළඟට බලනවා ස්කන්ධයේ පරිමාවෙන් බෙදමු ඊළඟට කරන්නේ ස්කන්ධයේ බෙදන්න පරිමාවය මොකද කරන්න කිව්වේ ඒ ලැබිච්ච ස්කන්ධය බෙදන්න ද්‍රව පරිමාවෙන් බෙදන්න එතන ස්කන්ධය කොච්චරයිද ග්‍රෑම් 100යි පරිමාව කොච්චරයිද 100යි ඝන සෙන්ටිමීටර උත්තරේ කීයද
सीएट सीएवा इकाई समानाय इकाई जी ग्राम ने घन सेंटीमीटर उड़ गया ना सीएम ऋण तुना सीएम ऋण तुना फिरुना घन सेंटीमीटर एट ग्राम इकाई सी एट सी ए वाई इकाई उड़ चीती बुना यात्री ने घन सेंटीमीटर उड़ गया ना घन सेंटीमीटर एट हो उन्नोई वगुए वगे वगुआ व्यायाम आवश्यक निर्माण ये विलोम एक अच्छा योग्य है मैंने कभी लिया नहीं मार और पेन आल एक कभी लिया इबर है तंग और ताव पेन किया तीन अमें गान माम पालगनी पेन ये पीरे हुआ පාර්තියන් තව දෙවෙනි පේරිය තියෙනවා. පාර්තියන් තව මොකද්ද? තුන්වෙනි පේරියකුත් තියෙනවා. මෙන් තුන්වෙනි පේරිය. මම බලන් ඉන්නේ. ඔයා වැඩ කරන්නේ. මෙන් මේ හිස් බීකරේ මේක ලියනවා. ඊට පස්සේ ඔයා මෙහෙම මෙහෙම ලියනවා. මේ ජල පරිමාව මේ ආගේ ස්කන්ධය එපාර මේ හිස් බීකරේ ස්කන්ධය අඩු කරන ජලයේ ටිකේ ස්කන්ධය ලැබෙන මේ ජල පරිමාව ඒකේ මේ සියලුම එකේ ස්කන්ධය මෙච්චරයි හිස් බීකරේ ස්කන්ධය අඩු කරාම ජලයේ ටිකේ විතරක් ස්කන්ධය ලැබෙන මේ ජල පරිමාව ඒ මුළු ස්කන්ධයේ මේක इस बीकरे इसका अंदर आलू करा हमें जाले इसका अंदर लगे इधर बसे ए तोरतुरु मेक डा आदेश कर मेक डा आदेश कर ला मैंने मैं वाकी आवश्यक उत्तर याद डाल अरे दन मांकरन हम के नाम वाले ඔහමයි ගන්න හද 100 බෙදීම 100යි කියන්නේ උත්තරේ එකයි. තම කෙනාම වැඩ. ඉස්සෙල්ලා මෙහෙම ඊළඟ අවස්ථා තුන මේ සම්පූර්ණ ජලයේ ටිකේ පරිමාව මේ ජලයේ ටිකේ මුළු ස්කන්ධය මේ හිස් බීකරේ ස්කන්ධය ජලයේ පමණ ස්කන්ධය මේ ජලයයි බීකරයයි දෙකේම ස්කන්ධය තමයි මේ बीकरे इसका अंदर आलू करा हम जले इसका अंदर लेवे अरे तो यार पुटुवाते का किरुआ वाली वाया वाली नहीं ना पुटुवाते किरुआ हम इसका अंदर वैरी भी ना वाली पुटुवाते का किरुआ हम ये पार पुटुवे इसका अंदर आलू करा हम पे वाया किसका अंदर क्या है एक को यार बेस मगर आंगी ला किरुना बेस मात एक को ये वाकी वड़ा इमिंसरे वड़े करा लास्ट टाइम पहेजरी वाली आने में ने पालेगी नियावस्ता देवनी आवस्ता और तुम्हें नियावस्ता वाकुआं दी लास्ट टाइम इधर का डा आरके ना दी
ඔය ලියන ගමන් අහගන්න මම කියන දේවල් මේ වෙනකොට 9 පන්තියේ බොහෝ ළමයි ප්‍රමාණයක් ගෙවීම් කළා ඉවරයි 9 පන්තියේ බොහෝ ළමයි ප්‍රමාණයක් ගෙවීම් කළා ඉවරයි නමුත් තව සීමිත ප්‍රමාණයක් ඉන්නවා ගෙවීම් කරන්න මම නම් ලයිස්තුව දානව ලබන සතියේ වෙද්දී ඔයාට බලා ගන්න දැනටමත් ඔයාට මම ඒක බලාපාව පේනවා ඇති මම ඒ ඒකේ මෙන්න මේ වගේ ලකුණක් එවලා තියෙනවා ඔයාලට පේනවද මේ ලකුණ මෙන්න මෙහෙම ලකුණක් ඔයාගේ නමට එවලා ඇති නේද අන්න හරි මෙන්න මෙහෙම ලකුණක් එවලා ඇති ඔයාගේ ගෙවීම මම පිළිගත්තා ඔයාගේ ගෙවීම මම පිළිගත්තා නම් එහෙම ලකුණක් ඔයාගේ මේ ඕන එකට එවලා ඇති ඒ ගෲප් එකේ ඇති ඔයාගේ කොටසේ එහෙම ලකුණක් එහෙම ලකුණක් දාලා නැත්නම් ඒ කියන්නේ මම ඒක බලලා නැහැ තමයි හරිද ඒ ලකුණ දාපු ලිස්ට් එක මම ඔයාලට පෙන්නනවා ලබන සතියෙ වෙද්දි මම ඒ මුළු ලිස්ට් එක ඔයාලට දානවා වැරදිලාවත් ඔයාගේ ඒ ලිස්ට් එකේ නම නැත්තම් හොඳ ලෙඩි හරිද ඉන්සයි වෙලෙම කෝල් කරන්න ඕනේ වැරදිලාවත් ඔයාගේ නම ජුනි මාසෙට ගෙවීම් කළා හොඳ මතකද මම මේ කියන කතා ජුනි මාසෙට ගෙවීම් කළා ඒත් නම නැහැ අන්න එහෙමනම් ඔයා ආපහු අර බැංකුවට ගෙවපු ගෙවලාගත්ත රිසිට් එක තියෙන පොඩි ස්ලිප් එකක් හැම පොඩි ස්ලිප් එක ගෙවීම් කරාම ලැබෙන පොඩි පොලකෑල් ඒක ආපහු මට දාන්න ඕනේ කොහමද ඔයාගේ නමයි පන්තියයි එළියට එහෙම වැටලා නැත්තම් හරි මෙහෙම ලකුණක් වැටලා නැත්තම් තමයි ඒක ප්‍රශ්නේ වෙන්නේ එහෙම ලකුණක් වෙලා නැත්නම් තමයි ඒක ප්‍රශ්නේ වෙන්නේ. එහෙම තියෙනවනම් ඔයා ගණන් ගන්න එපා මං කියන වැඩි. ලකුණක් තාම වෙලා නැත්නම් තමයි මං කියන දේ ගණන් ගන්න. හරිද? ඊළඟ දේ තමයි අනිවාර්යෙන්ම ස්ලිප් එක මත ලියන්නේ පමණක් අය වෙනම ටයිප් කරනවා. මං ඒකට එච්චර කැමති වැඩක් නෙවෙයි. ඔයාට ලැබිච්ච කොලේ ඔයා ඒක උඩ ලියලා ඔයා ඒක පොතේ අරවල තියන්න. නේ? අර වෙන්ද වගේ අපි පන්ති ආපු පටන් ගන්න දවසක මට ඔයාලට පොත පෙරල පෙරල මට බලන්න පුළුවන් කෝයා ඔන්ලයින් කරපු වැඩ ඔයාගේ ගෙවීම් ලයිස්තු මේ සියල්ල රෙකෝඩ් වෙන්න ඕන ඔයාලට එහෙම නැතුව උඩින් වැටිච්ච ළමයි ඉන්න බෑ ඉදාට පන්ති මට ආයෙ මේව කරන්නත් බෑ කොහොමද තුක වෙලාවක් නෑ නේද මේ ටෙස්ට් එක තියා යන්නේ ටෙස්ට් වලට ආපු හැම ළමයෙක්ට මම කතා කළා මට පේපර් එක දාපු ආපස් ටෙස්ට් එකේ දැවිලා පේපර් එක මට ආපහු දැම්මේ නැත්නම් මට පෙන්නුවේ නැත්නම් ලකුණු දෙමාපිය අස්සම් කරේ නැත්නම් මට ඊළඟට කතා කරන්න බෑනේ මට ලකුණු එවාපු හැම ළමයෙකුටම මම කතා කළේ අන්න ඒ වගේ ඔයාලංග රෙකෝඩින් එකක් තියෙනවද මොනවා හරි මේ කරගෙන ගිය වැඩේ සාර්ථකයි මම පේපර්ස් ලිව්වා මම වැඩ කරා නේ ඒ සියලුම දේවල් තමන් හොඳ ළමෙක් වුණා කිසිම විදියකින් අඩුපාඩු කරගෙන නැහැ මම නිතරම කියන්නේ ඔයාට ඔයාගේ දෙමාපියෝ අඩුපාඩු කරන්නේ නැත්තම් ඇයි ඔයා අඩුපාඩු කරගන්නේ එහෙම අයිතියක් නැහැ හරිද ඊළඟක වීඩියෝ එක බැලුවයින් පස්සේ subscribe කරන්න දැනගන්න හරිද මම YouTube එක දැම්මාම වීඩියෝ එකක් ඒක බලලා නිකන් යන්නේ නැහැ හරිද මේ ඒ වෙලෙත් මතක තියාගන්න ඊළඟට මේ මෙතෙක් සම්බන්ධ වෙච්ච නැති ළමයි ඉන්නව නම් අපි ක්ලාස් එකට ආව දැන් හොයාගන්නේ නැහැ නන්නත් ආරෙ එහෙම ළමයි නම් පුතේ කරුණා කරලා අපිට සම්බන්ධ වෙන්න එයාට උදව් කරන්න හරිද සම්බන්ධ වෙන යාට උදව් කරන්න මගේ WhatsApp නම්බර් එක දෙන්න ඒ කරන ආකාරي පොඩ්ඩක් යාට කියා දෙන්න එහෙම දේවල් ටිකක් උදව් කරන්න නැත්නම් හරි නෑනේ ඔයයි විතරක් තනියම එක මග කියනවා යාළුවා තාම දන්නේ නෑ
එක්කෝ අපේ පන්තිවල මෙතෙක් නාපු ළමයෙක් හරි කමන්න එයාට එහෙම සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැත්තම් දන්නේ නැත්තම් හරිද එයා අපිට සම්බන්ධ කරගන්න අපි මේ ක්‍රමයට අරන් යන්නේ ඔයාගේ යාළු ඉන්නවනම් මේ නම්බර එක දීලා එයා කියන්නේ මට WhatsApp කරන්න කියලා ඒ වෙට්‍රික් කරන්න ඊළඟට මම තව එකක් කිව්වා මේ ඔයා ගාල් ඉස්කෝලේක ඉන්නවනේ අන්න මේ ජනාධිපති බාලිකා එකයි අනුරාධේවියයි ජාතික පාසල් වෙන්න යනවනේ ඔව් අපි ඒ කට්ටියට සුබ පතනවා එහෙම සුභාරංචියකුත් තියෙනවා ඊළඟ පිලානේ මහාවිද්‍යාලය කලේ මහාවිද්‍යාලය ඒවත් ජාතික පාසල් වෙන්නේ කටුකුරුන්ද ධාර්මිකේ ඒකත් ජාතික පාසලක් වෙන්න යනවා නේද දැන් ජාතික පාසල් ගොඩක් ඔබේ පාසල නඳුරු අනාගතයේ ජාතික පාසලක් වෙන්නයි සූදානම් ඕල් සෙන්ස් එකත් දාලා තියෙන්නේ හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවලු පුංචි ප්‍රශ්නයක් ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයක් හරි අපි පාසල් සුබ පතමු හරිද ඔබේ පාසල ගාල්ල කොට්ටාස්ට අයිති පාසලක් නම් ඔබේ සයන්ස් ටීචර්ට මට පොඩි පණිවිඩයක් කියන්න තියෙනවා මට දැන් පමණක් සයන්ස් ටීචර්ස්ගේ WhatsApp numbers නෑ පුතේ ඒක නිසා ඔයත් එක්ක ටීචර් බොහොම සමීප නම් පොඩ්ඩක් ටීචර්ට කියන්න කහඳගමගේ සර් කිව්වා කියන්න ටීචර්ගේ නම්බර් එක WhatsApp නම්බර් එක මට ඉල්ලලා දෙන්න කිව්වා එහෙම නැත්නම් මගේ නම්බර් එක දෙන්න පුතේ කෝල් එකක් දෙන්න කියලා මේ මොකද හේතුව කලාපේ සයන්ස් ටීචර්ස්ලා ගෲප් එකක් කරනවා මොකද හදන්නේ කලාපේ සයන්ස් ටීචර්ස්ලා ගෲප් එක ඒ ගෲප් එකේ ඔයාගේ ටීචර් දාගන්න ඕන අපිට ඒක නිසා කියන්නේ මේ කතාව හොඳයි ටීචර් කියන්නේ හලෝ සර් ඔකේ තව පුළුවන් එහෙමයි චුට්ටක් ඉන්න බලන්න गहने कऊद नमय ए एम ए डी एच सुखित इवर दामने बेड बेड नेवर नेमी दामने वर मलिंद इवर मलिंद इवर මනෝක ඉවර නෑ නේද ඒ මනු
बुद्धि नहीं वाला है बोधि नहीं वेन्न ओने नहीं दे होंदाय होंदाय हसंदी होंदाय होंदाय वैड करान केशित वैडी बराई दे दाए हिमारा बराई दे दाए अरे आप ही पता है मैंने मुझे वैले प्यार मेट किबरे नाम प्यार मेट पे ही संपूर्ण करा दे मेहमा मात लिया की नहीं है ना वाह इन्हें मेहमाई देवनी के बलान ने द्रव परिमाप दान सेंटीमीटर किया है दान सेंटीमीटर दिसी है पना देसी ये पनाहाइन घन सेंटीमीटर यही स्कांडे है बलान में जलेटी के वितरक स्कांडे बल मुलु स्कांडे पासी है किस भी करे स्कांडे अलग्राम जलेटी के वितरक देसी ये पनाहाइन ग्रह दें स्कांडे वेदन परिमावे स्कांडे कुछ रही थे देसी ये पनाहाइन ग्रह විදන්න පරිමාව කොච්චරයිද කොච්චර ප්‍රමාණයක්ද 250යි ඝන සෙන්ටිමීටරෙන් උත්තරේ කීයද 250ට 250 ඒවා 1යි නේ g උඩ cm උඩට ගියාම cm ඍණ 3 වෙනවා ඝන සෙන්ටිමීටරේට ග්‍රෑම් 1යි आयने तपिते उत्तरे मायने ईलाइन का बलान है माँग ईलाइन का आना है ना मैं उपकोम परिमाव की जाएगी परिमाव दान सेंटीमीटर पांची आपको रोल है परिमाव पांची आए दान सेंटीमीटर स्कांडे स्वयं मुकादे कराने मुलु स्कांडे किस बी करे स्कांडे आड़ कराम जाले गाने सेंटीमीटर पांची इसका अंदर ग्राम पांची है इधर लिया ने पांची है ग्राम इसका अंदर बेदान ने परिमाप है पांची है ग्राम बेदान ने पांची है गाने सेंटीमीटर पांची है बेदी पांची है समान है उत्तरे की है एकाई नहीं तो एकाई G CM ऋण तुना ढाल सेंटीमीटर ग्राम में का पर पेना वाले हमारी से में उत्तरे कुछ जल प्रमाण अलग ने बैलुवा जल प्रमाण विनाश करके बैलुवा उत्तरे का ही किला पर मात्र के त्याग ने एक ही ये परिमाव ढाल सेंटीमीटर एक ग्राम में का ढाल सेंटीमीटर एक तो ग्राम में का जले ढाल सेंटीमीटर एक तो ग्राम में का इना एक ही ये परिमाव का स्थान ඕනෑම ද්‍රවයක ධනත්වයේ නියතියක් එයාටම ආවේනික උත්තරයක් තියෙනවා ජලය නම් මොන ජලයේ බැලුවත් කොහොම ප්‍රමාණයක් අරගෙන බැලුවත් වෙනස් කර කර බැලුවත් එකම උත්තරේනේ ධනත්වයේ එකයි ධනත්වයේ එකයි ඒකීය පරිමාව ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය ඒකීය පරිමාවක ස්කන්ධය ඒකීය පරිමාවක ස්කන්ධය තමයි ධනත්වයේ කියන්නේ එමුනම් ධනත්වයේ සමීකරණය මම ලියනවා නම් මුඛද්ද මේ ඝනත්වය කියලා කියන්නේ ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධයේ බෙදන්න පරිමාව ස්කන්ධය
බෙදන්න මොකින්ද පරිමාවෙන් ඉතින් තමයි ඝනත්වයේ කේන්ද්‍රය ඔබට ලැබෙන්නේ මෙන්න සමීකරණය කොටු කරගන්න ඝනත්වය කියන්නේ හැමතිස්සෙම ස්කන්ධේ පරිමාවෙන් බෙදන්න ස්කන්ධේ බෙදීම් පරිමාව සමානයි ඝනත්වයේ ඔයා මේ සමීකරණය ලියාගන්න ලියලා කොටු කරගන්න ධනත්වයේ සමාන ස්කන්ධේ බෙදීම් පරිමාව ධනත්වයේ සමාන ස්කන්ධේ බෙදීම් පරිමාව ජලය නම් ඝනත්වයේ එකාගයක් ඒක වෙනස් වෙන්නේ නැහැ. පොල් තෙල් නම් කොහොම වෙන්න ඝනත්වයේ සමාන. බෝතලයක් අරන් ඝනත්වයේ සෙව්වත් බෝතල් භාගයක් අරන් ඝනත්වයේ සෙව්වත් ලොකු ටැංකියක් පොල් තෙල් පුරවල ඝනත්වයේ සෙව්වත් සමානයි. හැබැයි පොල් තෙල් වල ඝනත්වයේ සමාන වෙන්නේ පොල් තෙල් විතරක් තියෙනවා. ඒකට ෆාම් ඔයිල් කවලම් කරොත් ඝනත්වයේ එකම වෙයිද? පොල් තෙල් වලට ෆාම් ඔයිල් කවලම් කරොත් පොල් තෙල් වල ඝනත්වය ලැබෙයිද? නැහැනේ. ෆාම් ඔයිල් වෙනම ඝනත්වයක්, පොල් තෙල් වෙනම ඝනත්වයක්. ඒ දෙක කවලම් කරොත් අමුතුම ඝනත්වයක් එන්නේ. හරිද? ඒ පිරිසුදු ද්‍රවයකට නිශ්චිත ඝනත්වයක් තියෙනවා. දැන් පෙට්‍රල් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වෙනස්. රසදිය තමයි ඝනත්වයේ වැඩිම ද්‍රවයක් වෙන්නේ. රසදිය. උඩක් ඝනත්වයේ වැඩි ද්‍රවයක්. හරිද? යන් ඒ වගේ ඒ ද්‍රවයට ආවේනික ඝනත්වයක් තියෙනවා. ඒක හරි නිශ්චිත දෙයක්. එළ බැල මේ පුතේ දැන් පාඩමේ කොටසක් කොහොමද කියන නිසා මම වීඩියෝ එකක් දානවා පුතේ කොහොමද කියද. ඉතින් මම වීඩියෝ එක දානවා. එහෙම බලන්න පුතේ. හොඳයි අලු පාඩමක් වුණා මට කතා කරන්න හොඳයි. ප්‍රශ්නයක් හරි තියෙනවා විශේෂ කරුණු වල මට කියන්න මම කියා දෙන්නම් ඔයාලට. හරි. හරි හරි. හරිද? ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම් පරිමාව සමීකරණ ලියන්න. එතකොට දැන් අපිට මේක දැනගන්න පුළුවන් ඝනත්වයේ කියන්නේ මම මෙහෙම රෝකේ ලකුණක් දැම්මු. හරිද? ලෝකයන්ගේ අණ්ඩදිග p ලෝකයන්ගේ ග්‍රීක හෝඩි අකුරක් හරිද අර ඇල්ෆා වගේ ඇල්ෆා කියන්නේ ග්‍රීක හෝඩි අකුරක් නේ කොහොමද බීටා කියන්නේ ග්‍රීක හෝඩි අකුරක් නේ තීටා කියන්නේත් එහෙම එකක් නේ ගැමා කියන්නේත් එහෙම එකක් නේ ඒ වගේ රෝ කියන්නේත් ග්‍රීක හෝඩි අකුරක් एक मिहिमा लिया है बहुम लिया है मिहिमा लिया है रो रो समान गणत्य का विधान संकेत है रो स्कंदे विधिम परिमाव स्कंदे पुते एम हरिद एम सिंपल अकुलिया है परिमाव भी रो समान है एम विधिम भी हरिद ධනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම් පරිමාව උහුම ලියා ගන්නත් පුළුවන්. හරිද? රෝ සමාන m බෙදීම v. කිටි කළ ගන්න පුළුවන්. රෝ සමාන m බෙදීම v කියලා ලියා ගන්න. ධනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම් පරිමාව. හරි. ඒකත් ඉවර නම් අපි දැන් යටින් වාක්‍යය ලියමු. ලියන්න පහලින්. ඒකීය පරිමාවක. ඒකීය පරිමාවක. ඒකීය පරිමාවක. ස්කන්ධය. ඒකීය පරිමාවක ස්කන්ධය.
ඒකීය පරිමාවක ස්කන්ධය ඝනත්වයේ නම් දෙයි ඒකීය පරිමාවක ස්කන්ධය මොකක් නම් දෙයි ඝනත්වයේ නම් දෙයි ඒකීය පරිමාවක ස්කන්ධය ඝනත්වයේ නම් දෙයි හරිද ළමයි මතක තියාගන්න ඝනත්වයේ ඒකක සම්මතක ඒකකේ නැත්නම් SI ඒකකේ කියලා කියන්නේ කිලෝග්‍රෑම් ඝන මීටරයට ඝන මීටරයට කිලෝග්‍රෑම් සිම්පල් අකුරුමයි ඔක්කොම kg m ඍණ 3 ඒකත් ලියලා තියාගන්න ඝනත්වයේ මනින සම්මත ඒකකය kg m ඍණ 3 වේ ගණත්තේ මයින සම්මත ඒකකයේ kg m ඍණ 3 ඝන මීටරයට කිලෝග්‍රෑම් ඝන මීටරයට කිලෝග්‍රෑම් හරි මේ ටිකක් ඉවර නම් පහලින් ලියන ගාන උදාහරණ එක ජලය ඝන මීටර 5ක ජලයේ ඝන මීටර කීයකින් 5ක ජලයේ ඝන මීටර 5ක පරිමාවක ස්කන්ධය ජලයේ ඝන මීටර 5ක පරිමාවක ස්කන්ධය කිලෝග්‍රෑම් 5000ක් කිලෝග්‍රෑම් 5000ක් ජලයේ ඝනත්වය කොපමණද ජලයේ ඝනත්වය සොයන්න ජලයේ ඝනත්වය සොයන්න සමීකරණය ලියන්න ඝනත්වය සමාන ස්කන්ධය බෙදීම් පරිමාව කියලා ගණන් සමීකරණය ලියන්න සමීකරණය ලියලා අගයන් ආදේශ කරන්න මෙන්න මාත් ඔයා වගේ ලියනවා ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව පස්සේ ඔය දීලා තියෙන අගයන් එකට ආදේශ කරන්න උනා දීලා තියෙන අගයන් ස්කන්ධයේ දීලා තියෙන කොච්චරයිද කිලෝග්‍රෑම් 5000 එහෙම නේද කොච්චර පරිමාවක ස්කන්ධයද 5000 කියලා කියන්නේ ඝන මීටර 5ක බලන්න පොතේ ලියලා ඇති ඝන මීටර 5ක බෙදන්න පරිමාව 5යි ඝන මීටර මෙන් ඝන මීටර කියන්නේ මෙහෙමනේ
मीटर तुम्हीनी बल्ले गणमीटर पहाक स्कंदे पंदा है किलो गैर शुरू करें ना यार पुलवाने दे फसरक इकाई बिंदु है बिंदु है बिंदु है उत्तर क्या है दाहाई उड़े के ची जाते एम तुम्हीनी बल्ले उड़े लगी दिया है तेरे एम रीने तूने बिना उत्तर यह तब ना नहीं तो गाने में इतने भी किलोग्राम दाह है कि ये मुकादर मुकादर में नबी चूकते जाले ये गनाते हैं नहीं मिला बुने जाले ये गनाते याने एक ही में देवनी कोड़ सो ये प्रश्न में देवनी कोड़ से लिया है ඔබ ලද පිළිතුර පැහැදිලි කරන්න. ඔබ ලද පිළිතුර පැහැදිලි කරන්න. මාර්ගකතාවක්. ගානේ උත්තරේ ගත්තාම පිළිතුර පැහැදිලි කරන්න. मुकाद पीड़ित रुपया देखने में क्या मेल है उन्हें दले का ना थे इतनी एक ऐसे बात दाने में इधर ही किलोग्राम दाह है किल्ला बुन एक ही हुए अन्य है में लोएलो आगे याम याम देवल आहाना वाना वो आठ में पीड़ित रुपया देख कराने पुलवांगे नेता निकाम मुकाकर गलते गाने में इधर किलोग्राम दाह है मुकाद देखो दान මෙන්න මෙහෙම එක පැහැදිලි කරන්න. ඔයා හිතන්න ඔයගොල්ලන් ගෙදර තියෙනවානේ. ඔයගොල්ලන් ගෙදර තියෙනවා මෙන්න මේ වගේ ටැංකියක්. හරි. දැන් එක්ක මාළු වැඩි කරන්න හරි. පුංචි කාලේ තාත්ත ඔයාට හදලා දීපු එකක් වෙන්න පුළුවන්. හරිද? තාත්තගාට පුංචි කාලේ හදලා දීපු ටැංකියක් තියෙනවා නාන්න. දැන් නම් මේක ඉවසන්න පුළුවන් කියලා මම දන්නේ නැහැ. මෙන්න මේ වගේ ටැංකියක් තියෙනවා ගලන් ඉඳලා අපි හිටමු. තාත්තෝ යන්න ආන්න හදලා දීපු ටැංකිය. හරිද? ඉතල මං කුංචි කාලේ අපේ ගෙදරත් තුන මේ වගේ ටැංකියක්. අපේ තාත්තා මට නාන්න හදලා දී. श्रीलंका ඉතිගා මේ පොඩි ජොක් කරලා පනින මුංචි කාලේ දැන් නම් ඉතින් මේ මේ වගේ පොඩි ටැංකියක් බෑ වල ලොකු ටැංකියක් හදන්න ඔයාලා පනින්නේ මේ මෙහෙම ඉතල මෙන්න මේ වගේ මේ ටැංකිය මට මතකයි එක පැත්තක් මීටර එකයි මේ පැත්තත් එකයි මීටර අය බලන්න මේ වගේ ටැංකියක් හදන්න බලන්න මේ පැත්තත් එකයි මීටර හැම පැත්තම මීටර එක ගන්න ටැංකියක් තිබුණා पुरवाणी परिमाव
සමානයි උතේ දිග ගුණ කරන්න පළලෙ පළල තාම නැති නේ මේක උසත් එකයි නේද උසත් තියනනේ මේ ඔක්කොම ගුණ කරන්න දැන් පරිමාපිසයෙන් දිග 1 මීටර් ගුණ කිරීම පළල 1 මීටර් ගුණ කිරීම උස කීයද ඒත් 1 මීටර් අම්මෝ නියම උත්තරේනේ 3 මීටර් නේ එහෙමද කියන උත්තරේනේ ඔව් 1යි නේ එක්වරක් 1 1යි එක්වරක් 1 1යි උත්තරේ 1යි හරිද මොන එකයිද අන්න ඒකයි ප්‍රශ්නේ එක්වරක් 1 1යි එක්වරක් 1 1යි උත්තරේ 1යි මොන මීටරද පුතේ මීටර තුන් පාරක්නේ මීටර මීටර ගුණ කරොත් වර්ග මීටර තවත් පාරක් ගුණ කරොත් ඝන මීටර 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 දෙපාරක් ගුණ කරොත් වර්ග මීටර 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 තුන් පාරක් ගුණ කරොත් ඝන මීටර දැන් අන්න පරිමාව ලැබෙනවා පරිමාව ඝන මීටර එකයි කියන්නේ ඕක ඉතින් මට මොකෝ ඉතින් මේකෙන්ට අදාළ වෙන්නේ කොහොමද ඒක මෙතෙන්ට අදාළ වෙන්නේ කොහොමද මට කියන්නේ මේක පැහැදිලි කරන්න කිව්ල මේ කතාව කියකින් නැත්නම් සර් නාපු දැන් ගෙවට ගාට වුණාද මෙන්න මේක මෙතෙන්ට අදාළ වෙන්නේ කොහොමද මොකද මම කියනවා ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000 අන්න ඝන මීටරේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000 මෙන්න ඝන මීටරේ අන්න ඝන මීටරේ ඒ කියන්නේ ජලයේ ඝන මීටර එකක් ගත්තොත් එතන ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1000යි මෙන්න මෙතන තියෙන පුතේ මේ ටැංකිය ඝන මීටර එකයිනේ මේ ටැංකිය සම්පූර්ණයෙන් ඝන මීටරයක් ජලයෙන් පිරෙව්වයින් පස්සේ මෙතන ජලයේ ඝන මීටරයක් තියෙනවා ඒ ජලයේ ඝන මීටරයේ ස්කන්ධය කීයද මෙතන තියෙනවා ජලයේ කිලෝග්‍රෑම් කීයද 1000 ඔයා කිරලද පිරෙව්වේ කිරන්න දෙයක් නැහැ මේක මේ තියෙන මෙන්න ඝන මීටරයක් ගත්තාම කිලෝග්‍රෑම් 1000 ජලයේ නම් කිලෝග්‍රෑම් 1000 මේ ටැංකිය ඇතුලේ ඝන මීටර එකක ටැංකියක් ඇතුලේ ජලය කිලෝග්‍රෑම් 1000 ඉවෙන්නේ. එක 2001ක් බෑ. හරියටම ජලය නම් 1000යි පුරවන්න පුළුවන් කිලෝග්‍රෑම් 1000. ඉතින් ස්කන්ධය කියන්න ඕනේ නැහැ. මේක හරියටම ඝන මීටර එක නම් ඒක පුරවන්න පුළුවන් ජලය කිලෝග්‍රෑම් 1000යි කියන එකයි මේ කියන්නේ. ඒකයි ඝනත්වය කියන එක. දැන් මම ඔයාගෙන් දැන් ප්‍රශ්න අහනවා. මේක අහන් ඉඳලා ඔයා හැදුවා ඝන මීටර් දෙකේ ටැංකියක් මේ ටැංකිය මීට වඩා විශාලයි ඔන්න ඔයා හදාගත්ත ටැංකිය මේ ටැංකිය ඝන මීටර් කීයද ඝන මීටර් 1 නෙවෙයි ඝන මීටර් 2යි ඝන මීටර් දෙකේ ටැංකියක් හැදුවා හරිද ඔයා ඝන මීටර් දෙකේ ටැංකියක් හැදුවොත් ඒකේ ජලයේ ඝන මීටර් 2ක් දාන්න පුළුවන් නම් එතන ජලයේ කිලෝග්‍රෑම් කීයක් වෙන්නේ 2000යි නේ ජලයේ ඝන මීටර එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000යි නම් ජලයේ ඝන මීටර දෙකක් කියන්නේ මේ වගේ ප්‍රමාණ දෙකක් පිරෙවුවොත් ජලයේ ඝන මීටර ජලයේ කිලෝග්‍රෑම් කීයක් පුරවන්න පුළුවන්ද 2000ක් පුරවන්න වෙයි මේ වගේ දෙගුණයක් සයිස් ටැංකියක් මං අහනවා මේ වගේ ඝන මීටර පහක් ලොකු ටැංකියක් කිලෝග්‍රෑම් කීයක් පුරවන්න ඔයගේ ගාණ තියෙනන්නේ ඝන මීටර 5ක් තරම් ලොකු ටැංකියක වතුර පිරෙවුවොත් ඔයගේ ගාණ දින දින කිලෝග්‍රෑම් කීයේ කියලා 5000යි ගාණ මට කියවනවද ගාණ කොහමද තියෙන්නේ ඔයාට දීපු ගාණ කියවනවද ජලය ඝන මීටර 5ක ස්කන්ධය කිලෝග්‍රෑම් 5000ක් වේ ඝන මීටර 5ක ස්කන්ධය 5000යි නං ඝන මීටර 1ක ස්කන්ධය 1000යි නෙමෙයි
ඒක තමයි ඝනත්වය කියන්නේ. මෙන්න මෙච්චර ජල පරිමාණය. හරිද? දැන් ඔයා තේරුම් ගන්න ඔයාගේ අච්චු පොතේ තියෙන වගුව බලන්න ඉස්සෙල්ලා. පෙරණා අච්චු පොතේ 15 ශ්‍රේණි පිටුව බලන්න. පෙර පොත අරගෙන 15 ශ්‍රේණි පිටුව බලන්න. 15 ශ්‍රේණි පිටුව. 15 ශ්‍රේණි පිටුවේ තියෙනවා හරිද? නිල් පාට වගුව. ඔබ බලන්න ඕනේ. නිකන් ඔය පොත්වල පිටුවත් තියෙන වැඩක් නැහැ. මේ ජලයේ ඝනත්වය. මේක ජලයේ ඝනත්වය. මම උදේින් ගන්න හරියට රවුම් ඉලක්කම. පොල්තෙල්. මෙන්න. බලන්න පොල්තෙල් වල ඉලක්කම කීයද කියලා. ඔකෙන් බලන්න පොල්තෙල් 900යි kg mdd 3. හරිද? පොල්තෙල් තියෙන 900යි නේද? හරිද? අපි හිතමු ඔයගොල්ලන්ගේ පැත්තේ තියෙන පොල්තෙල් හදන ෆැක්ටරි එකක්. අපි කියන පොල්තෙල් මෝලක් තියෙනවා. එදා ඉදා පොල්තෙල් හිඳින ඒවා පොල්තෙල් හිඳිනවනේ. පොල්තෙල් හිඳින ඒවා ඒගොල්ලෝ ටැංකිය වල ගබඩා කරගන්න. ලොකු ටැංකිය වල ගබඩා කරගන්න. ඒගොල්ලන්ගේ ෆැක්ටරියේ තියෙන මේ වගේ ලොකු ටැංකියක්. මීටරයක් දිගයි, මීටරයක් පළලයි, මීටරයක් උසයි. ඒ ටැංකියේ පරිමාව කොච්චරද? කොච්චර පරිමාවක්ද? එක ගුණ කිරීම, එක ගුණ කිරීම එකයි. ඝන මීටර එකක ටැංකියක් තියෙනවා. මේ ඝන මීටර එකක ටැංකිය පොල්තෙල් පුරවනවා. හැම දවසකම ඉඳින පොල්තෙල් ටික මේන් එකක් පුරවනවා. මේ ඝන මීටර එකේ ටැංකියේ පොල්තෙල් පිරෙවුවා නම් මේකට පොල්තෙල් කොච්චර ස්කන්ධයක් දාන්න පුළුවන් වෙයිද? කාට ඒ කියන්න පුළුවන්? ඔව් ඔව් ටයිප් කරන්නකො චැට් එකට දාන්නකො උත්තරේ. මේ මේ මීටර එකයි මීටර එකයි මීටර එකයි. මේ ඝන මීටර එකේ ටැංකියට මේ ෆැක්ටරි එකේ මොකද කරන්නේ? පොල්තෙල් මෝලේ පොල්තෙල් පුරවන. මේකට පොල්තෙල් පිරෙව්වා නම් ඔව් මේකට පුරවන්න පුළුවන් පොල්තෙල් ප්‍රමාණය ස්කන්ධය කොච්චරයිද? මෙන්න තියෙනවා. ඝන මීටරයට කිලෝග්‍රෑම් 900යි. අරකට පුරවන්න පුළුවන් වෙයි ළමයි. පමණක් අය හොඳ උත්තරේ වුණා. පමණක් අය චුට්ටක් වරදිනවා. ජලයේ පිරෙව්වොත් තමයි 1000. පොල්තෙල් පිරෙව්වොත් මේකේ පොල්තෙල් සෑහළුයි. පොල්තෙල් මෙච්චර ප්‍රමාණයක් ගත්තොත් කිලෝග්‍රෑම් 1000 නෙමෙයි 900යි. ඇයි පොල්තෙල් සෑහළුයි? පොල්තෙල් වල ඝනත්වය අඩුයි මේ. මේකෙන් එකක් පොල්තෙල් ගත්තොත් කිලෝග්‍රෑම් 900 නෙමෙයි සෝරි 1000 නෙමෙයි 900යි. ඒකනේ පොල්තෙල් ජලය මත පාවෙන ඝනත්වය අඩුයිනේ. ජලයේ මෙපමණ පරිමාවක් ගත්තොත් කිලෝග්‍රෑම් 1000යි. පොල්තෙල් මෙපමණ පරිමාවක් ගත්තොත් කිලෝග්‍රෑම් 900යි. ඝන මීටරයේ කිලෝග්‍රෑම් 900යි. ඝන මීටරයේ කිලෝග්‍රෑම් 1000යි. ඔක තමයි මේක තේරුම. මේ වගේ ටැංකියක් ජලය ගත්තොත් කිලෝග්‍රෑම් 900යි. මේ වගේ ටැංකියක් පොල්තෙල් ගත්තොත් කිලෝග්‍රෑම් 900යි. ඔයා දන්නවද රසදිය වල ගණන්ද මේක තියෙනවද දන්නේ නැ බලන්න. අම්මෝ ඔය තියෙන උඩම වගුවේ බලන්න. රසදිය වල ගණන්ද කීයද කියලා. මෙන්න රසදිය වල ගණන්ද. රසදිය වල ගණන්දය 13600යි. හිතා ගන්නවද තමයි. kg mrin 3 තේරවද? මේ වගේ ටැංකියකට රසදිය පිරෙවුවොත් ජලය වගේ 13 ගුණයකට වඩා ස්කන්ධයක් තියෙනවනේ. මේ ටැංකියෙන් එකක් රසදිය පිරෙවුවොත් කිලෝග්‍රෑම් කීයද? 13600. අරකට ජලය පිරෙවුවොත් කිලෝග්‍රෑම් 1000යි. ඒකට පොල්තෙල් පිරෙවුවොත් කිලෝග්‍රෑම් 900යි. ඒකට රසදිය පිරෙවුවොත් කිලෝග්‍රෑම් 13600යි. ඒ තරම් ඝනත්වය වැඩි. හරිද? දැන් යම් ද්‍රවයක් යට යන්නේ, යම් ද්‍රවයක් උඩ පාවෙන්නේ හේතුව දන්නවද? සැහැල්ලු අය පාවෙනවා ඝනත්වය වැඩි. මෙන්න මේ වගේ අය හැමතිස්සෙම යට යනවා. මේ වගේ බරගතිය වැඩි කට්ටිය යට යනවා.
ධනත්වය කියන්නේ පමණක් අය කියන්නේ බරගතිය කියලා. ඒකීය පරිමාවක ස්කන්ධයේ වැඩි ඒකීය පරිමාවක ස්කන්ධයේ අඩු. හරිද? අන්න ඒකයි හේතුව. හරිද? දැන් අපි ලියමු. පහලින් ලියන්න මෙන්න මෙහෙම. ඒ පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් ලිව්වද ඔයා? දැන් අවසාන ලැබිච්ච උත්තරේ පැහැදිලි කරන්න කියලා උත්තරය ප්‍රශ්නයක් ලියාගත්තද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න කියලා. ඔව්ද නැද්ද? කියනවා නේද? අන ලියන්න පහලින් වාක්‍ය ලියන්න. පහලින් වාක්‍ය ලියන්න. පහලින් ලියන්න මෙන්න මෙහෙම. ඝන මීටර් එකක ගණමීටර එකක ඔයා ගණමීටර එක ලියන දන්නවද? ගණමීටර එක කියන්නේ බිනවීමයි කියන්නේ. ගණමීටර එක එකයි m 3 වෙනි බර ගණමීටර එක. ටැංකියක් තුල ගණමීටර එකක ටැංකියක් තුල ඝන මීටර එකක ටැංකියක් තුල ජලය පුරවාගත් විට එහි ස්කන්ධය ඉතුරුටික ඔයා ලියාගන්න එක ඇත්තේ මට බැවදි කියන්නේ. මෙන් ඝන මීටර එකක ටැංකියක ජලය පුරවාගත් විට එහි ස්කන්ධය කිලෝග්‍රෑම් කීයද? ඝන මීටර එකක ටැංකියක ජලය පුරවාගත් විට එහි ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි kg වේ. කිලෝග්‍රෑම් 1000ක් වේ. කිලෝග්‍රෑම් 1000ක් වේ. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. පහත සඳහන් ද්‍රව ඒවායේ ඝනත්වය වැඩි වෙන පිළිවෙලට සකස් කරන්න ඒවායේ ඝනත්වය වැඩි වෙන පිළිවෙලට සකස් කරන්න ඝනත්වය වැඩි වෙන පිළිවෙලට සකස් කරන්නලු. හරි. ඒවායේ ඝනත්වය වැඩි වෙන පිළිවෙලට සකස් කරන්න. මං කියන්නම් ද්‍රව ටික ඔයා නිකන් පිළිවෙලට ලියාගෙන යන්න. මං කියන පිළිවෙල ලියලා ඔයා ඝනත්ව වගුවක් තරම් සංසන්දනය කර කර ඝනත්වයේ වැඩි වෙන පිළිවෙලට ආපහු පෙළ ගහන්න. ඉතල නිකන් ලියාගෙන යන්න. කොමාදදා ලියාගෙන යන්න. ජලය රසදිය
මධ්‍යසාර ජලය රසදිය මධ්‍යසාර මධ්‍යසාර කිරි 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 ඔලිව් තෙල් ඔලිව් තෙල් ග්ලිසරින් වචනේ ග්ලිසරින් මෙන්න මේ ද්‍රව ටික තමෙන් ඝනත්වයේ වැඩි වෙන පිළිවෙලට සකස් කරන්න ඝනත්වයේ වැඩි වෙන පිළිවෙලට සකස් කරන්න ඒ කියන්නේ වැඩි වෙන පිළිවෙලට සකස් කරනවා කියන්නේ අඩු මේකේ ඉඳලා පෙපඩක් ගන්න නේද අපේ පොතේ චෙක් කරන් නිල් පාට බබුව පිටු අංකේ 15 අද අපි බලමු මේ කට්ටියකින් ඝනත්වය මොන වගේ කෙනාද අඩුම කෙනා බලමු ඉස්සෙල්ල මධ්‍යසාර කිරි ග්ලිසරින් ග්ලිසරින් උඩ ඉන්නේ නේ කවුද අඩුම කෙනා ඔලිව් තෙල් එයත් උඩ පෙට්‍රල් මධ්‍යසාර මම හිතා මධ්‍යසාර තමයි අඩුම කෙනා හරිද අපි දැන් මධ්‍යසාර ඉස්සෙල්ලම මධ්‍යසාර වලින් පටන් ගන්න මධ්‍යසාර ඊට පස්සේ මෙයා හරිනේ ඊට පස්සේ කවුද ඉන්නේ ඔලිව් තෙල්ද ග්ලිසරින්ද ග්ලිසරින් උඩනේ ඔලිව් තෙල් ඉන්නවා ඩලේ මධ්‍යසාර කිරි ඊළඟට එන්න ඕන ඔලිව් තෙල් නේ ඊළඟ ඔලිව් තෙල් ඔලිව් තෙල් ඊළඟට බලන්න කිරිසා ග්‍රිසරි ඒ ඔක්කොම උඩ ජලයේ ඊළඟට එන්න ඕන ජලයේ යත් හරි ඊට පස්සේ කිරිසා ග්‍රිසරි කිරි ඊළඟට එන්න ඕන කිරි එන්නෝ ඊළඟට යත්තර ග්ලිසරින් ඊළඟට ග්ලිසරින් හරිද කිරි ග්ලිසරින් අවසානයේ කෙනා රසදිය රසදිය එන්නෝ නම් පිටට දැන් හරිද ඔයාගේ පිළිවෙල බලන්න මධ්‍යසාර ඔලිව් තෙල් ජලය කිරි ග්ලිසරින් රසදිය
මේ ඕන නම් බලාගෙන යමු මධ්‍යසාර ගණත්වය 791යි ඝන මීටර කිලෝග්‍රෑම් ඔලිව් තෙල් කීයද 920යි ජලය 1000යි ඊළඟ කිරි කිවල කීයද ජලයට වඩා ගොඩක් දේවල් දිය වෙලානේ ඝනත්වය වැඩි වෙනුනේ 1030යි ඊළඟ ග්ලිසරීන් වල කීයද 1262යි ඊළඟ රසදිය 13600යි ඒ වගේ ඝනත්වය වැඩි වෙන පිළිවෙල ගත්තා ඊළඟ ගාන ලියන්න ගානක් ලියන්න හරි නේද අපි ගානක් ලියමු පෙට්‍රල් ගානක් ලියමු පෙට්‍රල් වල ඝනත්වය ඝන මීටර කිලෝග්‍රෑම් 800 කි ලියන්න මිල වැඩි වුණා නේද කමන්නේ ඒක නිසා ලියන්න ඝන මීටරයට කිලෝග්‍රෑම් 800 කි පෙට්‍රල් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා 2000 200 ක අඩුවීමක් තියෙනවා හරිද ඒක නිසා ජලය මත මේ පෙට්‍රල් පාවෙනවා අර ගිලිච්ච නැවේ පෙට්‍රල් මේ ඉන්ධන කාන්දුවක් තිබුණා නම් ජලය මත පැල්ලමක් ඇති වුනු මත විශාල ප්‍රදේශයකට තෙල් ප්‍රමාණය පැතිර යනු ඇත ඉතිරි සාගර ජීවීන්ද මිය යනු ඇත මම තාම එහෙම දෙයක් උනේ නැහැ ඒක අපේ වාසනාව හරිද මේ පෙට්‍රල් වල ඝනත්වය අඩුයි පෙට්‍රල් ගාත්‍ය අපි කිව්වේ කීයේ ඝන මීටර කිලෝග්‍රෑම් 800 කි. පෙට්‍රල් වල ඝනත්වය. පෙට්‍රල් किलोग्राम 64000 पेट्रोल किलोग्राम 64000 කවුරුහරි පෙට්‍රල් මිල යන ඉස්සෙල්ලා හොරා හංගන් හිටියා කිලෝග්‍රෑම් 64000 හරිද පෙට්‍රල් කිලෝග්‍රෑම් 64000 किलोग्राम 64000 तेल पिरवुम हलट शेड एक पेट्रोल शेड एक तेल पिरवुम हलट किलोग्राम 64000 तेल पिरवुम हलट तेल पिरवुम हल त गेन आवे ना तेल पिरवुम हालट गेनावलु किलोग्राम 64000 रगिनावे नम एहि परिमावक उपमनद एहि परिमावक उपमनद परिमाव एहि परिमावक उपमनद ओया गान हदन्न ओमे गान हदन्न धनत्वे समाने स्कंदे बेदी परिमाव ओय दीला तीने आदेश करन्न ධනත්වයේ සමාන ස්කන්ධයේ බෙදී පරිමාවට දාන්න. එහෙම ආදේශ කළ උත්තරයක් ගන්න. හැබැයි ඒකකේ ඕන. මොනවද දන්නේ ඒකකේ? පරිමාවනේ. පරිමාව මොනවෙන්ද අපි මනින්නේ? පරිමාව මනින්නෙමින් දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස පරිමාව ඝන මීටර වලින් එන උත්තරේ පරිමාව ඒකීය පරිමාවක් කියන්නේ ඝන මීටර එකයි මේ වගේ ටැංකියක් ඒකීය පරිමාව
හරිද? ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව නම්. ධනත්වය කියන්නේ පෙට්‍රල් වල ඝනත්වය 800යි. 800යි kg m ඍණ 3 සමානයි ස්කන්ධය 64,000 kg පරිමාව කොච්චරද කියලා අහනගෙන අපි පරිමාව දන්නේ නැහැ. ඔන්න ඔහොමයි අපි ආදේශ කරගන්නේ. සමීකරණය ලියලා දන්න දේවල් ආදේශ කරනවා. ඊට පස්සේ නොදන්න දේ විතරක් ඉතුරු වෙනවා. දැන් පරිමාව සොයන්න ඕන නම් මොකද කරන්නේ? පරිමාව සොයන්න ඕන නම් මෙන්න මෙහෙම හරස් ගුණිතය දාන්නත් පුළුවන්. මෙන්න මෙහෙමයි හරස් ගුණිතය දාන්නේ. මෙහෙම යටින් එකේ ඉලක්කමක් තියෙනවා නම් මේව හරස් ගුණිතය දාන්න පුළුවන්. ඔයා හරස් ගුණිතය කරන්නේ කොහොමද? මේක හරස් කරන්නේ කොහොමද? මෙහෙම මෙහෙමනේ ඔයා හරස් කරන්නේ. කොහොමද හරස් කරන්නේ? කවුරු ගුණ කිරීම කවුරු සමානයි? කවුරු ගුණ කිරීම කවුරු? එක්වරක් 64000 සමානයි. මේ පැත්තට ගනවන එක්වරක් 64000 සමානයි. 800 ගුණ කිරීම මොකද පරිමාව? 800 ගුණ කිරීම පරිමාව සමානයි එක්වරක් 64000. හරිද? එක්වරක් 64000 කියන පුතේ 64000යිනේ. 64යි 1යි 2යි 3යි සමානයි. 64000යි මේ පැත්තට. එක්වරක් 64000 කියන 64000 සමානයි පරිමාව ගුණ කිරීම 800. මේ 800 ගුණ කිරීම පරිමාව. 800 ගුණ කිරීම පරිමාවනේ. 800 ගුණ කිරීම පරිමාව. මේව හදන හැටි බලන්න. පරිමාවනේ අපිට හොයන්න ඕනේ. පරිමාව උත්තර කළා 800 මෙහාට එවන්න. එතකොට ගුණ කිරීම 800 මෙහාට එනකොට පුතේ බෙදීම 800ක් වෙනවා. 64000 බෙදන්න මෙන්න මේ 800. අමතිස්සේම මෙයා තනි කළා මෙයා මේ පැත්තට යවනව නම් පරිමාව සොයන්න මෙයා මෙහෙට යවන්න එපාය. මෙයා තනි කරගන්න එපා. මෙයා සොයා ගන්න නම් ගුණ කිරීම කෙනා මෙහාට යවනකොට බෙදීමක් වෙනවා. බින්දු දෙකයි බින්දු දෙකයි අටවරක් එකයි අටවරක් අටයි බින්දුවයි. උත්තරේ කොච්චරයිද? 80යි. මොන මීටරද? ඝන මීටර. සමානයි මොනවද? පරිමාව. මෙන්න මෙච්චර පරිමාවක් ෂෙඩ් එකට ගෙනල් දෙන ඝන මීටර 80ක්. එක ඝන මීටරයක් කියන්නේ කිලෝග්‍රෑම් 800ක්. ඝන මීටර 80ක් වෙනකොට මේකෙන් ගුණ කරන බිඳුවයි 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 අටවරක් අට 64. 64 1000යි කිලෝග්‍රෑම්. 800යි sorry 80යි ඝන මීටර උත්තරේ ඉන්නේ මෙහෙමයි. මම කරේ හරස් කුණිතේ දැන් මායි බලාගන්න දැන් බලාගන්න බැරි වෙච්ච එක නෙන්න. මේ 64000 සමානයි 800 ගුණ කිරීම පරිමාව. 64000 සමානයි 800 ගුණ කිරීම පරිමාව. පරිමාව උත්තර කරගන්න ඕන නම් 800 එහා පැත්තට එලවන්න. ගුණ කිරීම 800 එහා පැත්තට බෙදීම 800 වෙන. බින්දු දෙකයි බින්දු දෙකයි සරු වුණාම 64යි බින්දුවයි බෙදීම 8යි. 8වරක් 1යි 64ට 8ව 8යි. 8වරක් 8 64යි. තා බින්දුවක් තියෙනවා. ඒක බින්දුවේ දෙන්න ගන්න. ඒක 80යි. 80යි ඝන මීටර. හරිද? එහෙමයි උත්තරේ එන්නේ. තියෙනවනම් හරි දාගන්න. ඒක ඉවර නම් ඊළඟ ගාන හදමු. විනාඩියයි මම මේ ගානට දෙන්නේ. හරිද? හැම කෙනාම දඩස් දඩස් කර ගාන හදලා තියෙන්න. හරි? ඔන්නේ මම නම් ලියාගන්න.
लियान इलांगा ना ओलिव तेल वाला घनत्व है ओलिव तेल ओलिव तेल वाला घनत्व है गणमीटर किलोग्राम नमस्य विस्सय वाले पुरवादर या नमस्य विस्सय केजी एम की न तुना है गणमीटर किलोग्राम वचन लिया ने हुआ गणमीटर किलोग्राम नमस्य विस्सय गणमीटर किलोग्राम नमस्य विस्सय हमारे या नमस्य विस्सय केजी एम की न तुना है ओलिव तेल वाले घनत्व गणमीटर किलोग्राम नमस्य विस्सय एक ही नंबर याद ना ओलिव तेल गनमीटर नमेक ओलिव तेल गनमीटर नमेक स्कंदे को बनाने दो ओलिव तेल गनमीटर नमेक स्कंदे बंट गाना है दाय गणत्व समान है स्कंदे विदीम परिमाव गणत्व किया है नमस्य बोले उत्तर नमस्य विस्तार नमस्य विस्साय केजी एम रीन तूना समानाय स्कंदे दाने ने स्कंदे होया ने गिरवाड़ दिया पुच्छर परिमाव के तो गानमीटर नामे नामे आय गानमीटर तें अरविदीय ने महाराज सुनी ते दान केजी एम्ब्रिन तुना गुनकिरीम नमेयाई गनमीट समानाय स्कंदेट उम्मयोने दे बेदीम पदे मिहाड़ गिनियान गुनकिरीम पदे आपकेने तरे बेदीम पदे मिहाड़ गिनिच्छा गुनकिरीम पदे आपकेने वना नमसी एविस्स गुनकिरीम नमेय वेने पर इतकोड़े केने कुटे पेने यस्देक दियन वना मितने दान तुनाई मितन ऋण तुना सुन धन तुना ऋण तुना सुना इतने मनवाद किलोग्राम भीतर उत्तर किलोग्राम नमवर बिंदु आई नमवर देख दहाटिंग अट नमवर नमे असू एक असू देख मेहम उत्तर कावर उपहोद हरिदार उत्तर हरिदार मातृकावल द्रवमान द्रवमान पेलपोते पेरला दाहात्रवेन पिटुव दाहत्रवेणी पिटुव दाहत्रवेणी पिटुव उड़ती है ना द्रवमान
ද්‍රවවල ඝනත්වයේ මනින්නේ යොදාගන්න ද්‍රවමාන තියෙනවා. එක එක හැඩේවා. හරිද? ද්‍රවමාන. මේ ද්‍රවමානකින් කරන්නේ ද්‍රවයේ ඝනත්වයේ බලන එක. ඒකේ තියෙන උඩ මෙන්න මෙහෙම වීදුරු බටයක් තියෙනවා. වීදුරු බටේට යටින් වීදුරු බල්බයක් තියෙනවා. මෙහෙම වීදුරු බල්බයක් තියෙනවා. බුබුලා. ඒ වීදුරු බල්බේට යටින් තියෙනවා මෙහෙම මොනවද? මෙතන තියෙනවා මේ ඊයම් බෝල දාපු කුටීරයක්. මේක ඇතුළට ඊයම් බෝල දාලා තියෙනවා. ඇයි ඊයම් බෝල දාන්නේ? මේ හිස් කුහරයක් එක්ක වීදුරු බටය වතුරට දැම්මොත් මේක වතුර තුල පා වෙනවා. ඒක වළක්වන්නේ මේක හිසිරස් අතර ගිලෙන්න ඕන නිසා මේක යට බර වැඩි කරලා තියෙනවා. ඒතකොට මෙයා වතුරට මේ කඩාගෙන බහිනවා. මෙහෙම පහළට ගිලෙනවා. මෙහෙම පහළට ගිලෙනවා. සිරස්ස පහළට. මෙයාට කෙලින් ඉන්න පුළුවන් වතුර ඇතුලේ. ඇයි පහළ පැත්ත බරයි උඩ පැත්ත සැහැල්ලුයිනේ. බර පැත්ත යට ගිල හිට ගන්නවා මෙයා වතුර. දැන් පැන්සලක් වතුර දැම්මොත් ඒක ඔහොම තියෙන්නේ නැහනේ. ඒක මෙහෙම පෙරලෙනවා. ඒක මෙහෙම දිවිලා ඔහොම පෙරලෙනවනේ. හරිද? ඒ වතුරට දැම්මහම ඒ පෙරලිනක වළක්වන්න නම් යටට බර දාන්න ඕනේ. යටට බර දැම්ම ගමන් මෙහෙම හිට ගන්නවා වතුර ඇතුලේ. මේකේ සිද්ධාන්තයක ගුරුත්ව කේන්ද්‍රය පහළට එන්නේ මෙයා හිට ගන්න බල. එතන මෙන්න මේ හරිය ලකුණු කරලා තියෙනවා ඝනත්වයේ අගයන්. 10යි 800යි 10 එක එක අගයන් මේක තියෙනවා. එතකොට මේක ගිලෙන ගැඹුරනුව තමයි ද්‍රවයේ ඝනත්වයේ තේරුම් ගන්න. හරිද? හිතන්න මේක ඝනත්වයේ අඩු ද්‍රවයක ගිල්ලුවොත් මේක ඝනත්වයේ අඩු ද්‍රවයක ගිල්ලුවොත් කඩාගෙන යටට බහිනවා. ඇයි මෙතන බරයිනේ? ඝනත්වයේ අඩු ද්‍රවයක හරියට ගිලෙනවා මෙයා. ගොඩක් යට ගිලෙනවා. මෙහෙටම ගිලෙනවා. සහල් ද්‍රවයක ගිල්ලපු ගමන් අර මේ මෙතන දාලා තියෙනවනේ ඊයම් බෝල. සා මෙයා ඩෝම් ගාල යට යනවා. හරිද? ගොඩක් ගැඹුරට ගිලෙනවා. මම තේරුම් ගන්න. ඇයි ගැඹුරට ගිලෙන්නේ? මේ ඝනත්වයේ අද්‍රවය නිසා. හැබැයි ඝනත්වයේ වැඩි කරන්න මෙච්චර ගිලෙන්න බෑ. ඝනත්වයේ වැඩි කරන්න මෙයා මෙන්න මෙහෙම උඩමතු වෙන පටන් ගන්නවා. හරිද? ධනත්වයේ වැඩි එක ගිලෙන්නේ නැහැ එච්චර. ගිලෙන්න බෑ අමාරු. ධනත්වයේ වැඩි හරි දැඩි ද්‍රවයක්. හරිද? ගිලෙන්න අමාරු. ටිකයි ගිලෙන්නේ. ධනත්වයේ අඩු වේ කියලා යටරෝ යනවා. එහෙනම් මම කියන්නේ. එතකොට මම අහන ප්‍රශ්නේ මේකයි. මේ බටේ ක්‍රමාංකනය කරලා තියෙන්නේ මේ උඩ හරියේ තියෙන ඉලක්කන්ද ලොකු ඉලක්කම් පහලින් තියෙන ඉලක්කන්ද ලොකු ඉලක්කම්. දැන් මේ ගිලෙන ගැඹුර මනගන්නේ දැන් රස් දියවල ගිල්ලුවාම ගිලෙතුමු. රස් දියවල ගිල්ලුවාම මෙච්චර මේ චුට්ටයි ගිලෙන්නේ. දැන් රස් දියවල ඝනත්වය වැඩි නේ. ඉතින් මෙන්න මෙතෙන් තියෙන ඉලක්කමෙන් තමයි රස් දියවල 13600 මෙන්න මෙතන තියෙන්නේ. හරිද? රස් දියවල චුට්ටයි ගිලෙන්නේ. මෙන්න මෙයා ගිලෙන 13000 600 කින් ලක්ක මෙහෙ තියෙනවා මේ හැරි. හැබැයි පෙට්‍රල් වගේ කිල්ලුවාම ඝනත්වය අඩුනේ ගොඩාක් දාල යට යන්නේ. ඒකට අන්න ගොඩක් යට යන්නේ නම් මේ හැරි තමයි 800යි පෙට්‍රල් වල ඝනත්වය 800 දී නැත. දැන් ඔයාලට තේරෙනවද මේ ක්‍රමාංකනය කිරීමේදී උඩ හරිය තියෙනවන පුංචි ඉලක්කම් යට හරිය තියෙන ලොකු ඉලක්කම්. Yeah.
හරිද මේ උඩාරියේ පුංචි ඉලක්කම් තියෙන ගොඩක් යට යන නිසා ධනත්ය අඩුවේ ගොඩාක් යට යනකොට මේ හරිය තමයි කියවන්නේ ධනත්ය අඩුවේ වයි එච්චර කියන්නේ නැහැ ඒතර මේ හරිය තියෙන ඉලක්කම් කියවෙන්නේ ධනත්ය වැඩි වෙයි ලොකු ඉලක්කම් මෙහෙ අනේ ඒක ඔබ තේරුම් ගන්න ඕනේ මේක ඇහුවොත් වා අඳින්නකො මේක ටක් ගාලා විනාඩියයි තත්පර 10යි අඳින්නකො මේක බ්‍රහ්මාණ යන්නේ දැන් ඔය දන්නවනේ පුංචි ඉලක්කම් මෙහි උඩ තියෙන්න ඕන 800යි 900යි 1000යි 1100යි ඔහොම යන්නුනේ මෙහාට පුංචි ඉලක්කම් උඩින් තියෙන්න ගණත්තේ වැඩියා කියන්නේ යටින් මාක් කරලා මේ වීදුරු වලින් හදාපු බල්බ් එකක් මේක ඇතර තියෙන්නේ වාතය වාතයේ තියෙන නිසා පාවෙන වාතයේ තියෙන නිසා මොකක් වෙනවයි පාවෙන හැබැයි සිරස් අතර පාවෙන්නේ මොකද යටට බර දාපු නිසානේ යටට ඊයම් බෝල දාලා තියෙනවා ඊයම් බෝල ඊයම් බෝල දා මේ හරි ක්‍රමාංකණය කරලා දුන්නු මේ ක්‍රමාංකණය කරලා දී ගණත්ය මැනගන්නේ මේකෙන් ක්‍රමාංකණය කර ඇත නැත්නම් ක්‍රමාංකණය කළ පරිමාණය පරිමාණයක් තියෙනවා ක්‍රමාංකණය කළ පරිමාණය ඒකෙන් තමයි ගණත්ය මැනගන්නේ ඔය මේක ඇඳගන්න
හරිද? මේක ඉවර නම් පහලින් ලියන්න මෙයාගේ පහලින් ලියන්න මෙයාගේ පහලින් ලියන්න ද්‍රවමානය ද්‍රවමානයේ කරන්නේ ද්‍රවමානයේ बल्बे तुल वाते अति दिशा मे बल्बे तुल वाते अति दिशा ये द्रव्यक मत पावे हम पावे गिलेन ने गिलेन प्रमाण अभी पावे ने बना बातें या त्रिशा एक पावे ने नमुत नमुत ये එය සිරස් මෙහෙම සිරස් සිරස් ඔබ පාවෙන්නේ නිකම් පාවෙන්නේ නැහැ මේ පෙරෙලා නෙමෙයි පාවෙන්නේ සිරස්ස පාවෙන්නේ එය සිරස්ස පාවෙන්නේ එය සිරස්ව පාවෙන්නේ මට කියා දෙන්න ඇයි සිරස්ස පාවෙන්නේ මෙහෙම පෙරෙල්ල පාවෙන්නේ නැතුව සිරස්ස පාවෙන්නේ ඇයි සිරස්ස පාවෙන්නේ පතුලේ පතුලේ මොනවද කියන නිසාද පතුලේ ඊයම් බෝල ඊයම් බෝල युदा अति निसाय इयं बोले युदा अति निसाय आय तनम पेलिए के लिए मु එහි පරිමාණයි මේ තියෙන පරිමාණය මේ ලකුණු කරලා තියෙන පරිමාණය එහි පරිමාණයේ ඉහළින් එහි පරිමාණයේ ඉහළින් කුඩා අගයන්ද මේ උඩින් තියෙන පුංචි ලක්කා මේ හොඳට මතක තියාගන්න පරිමාණයේ ඉහළින් කුඩා අගයන්ද පහළින් विशाल आगे अंदर ये पहाड़ टेन ने विशाल आगे
පහලින් විශාලා කියන්නේ සටහන් කර ඇත සටහන් කර ඇත ඔයා මේ රූප සටහන් තුන ඇඳගෙන මං කරන්න एकम प्रमाण द्रव पुरवान ඒ B හා C කියලා භාජන තුන ඇඳගන්න. AB භාජන දෙකේ ද්‍රව්‍යමාන තියෙන හැටි අඳින්න. මේක දාපු ද්‍රව්‍යමානෙමයි මේක තියෙන්නේ. හැබැයි මේක කොටයි වගේ දෙපේ නෑ කොට නෙමෙයි උඩ ගිලන්. මේ දිගම තමයි මේ දිගත්. හැබැයි මේක උඩ ගිහිල්ලා තියෙන්නේ ගිලිලා නැහැ එච්චර මෙයා ගොඩක් යටට ගිලිලා මෙයා එච්චර ගිලිලා නැහැ මියා ගොඩාක් යටට ගිලිලා මියා ටිකක් ගිලිලා තියෙනවා ඊළඟේ මුකුත් ඇඳලා නැහැ මම ලස්සන්ට ඇඳද සුඛිත ඉවරයිද වැඩේ සුඛිත ඉවරයිද වැඩ ඒ ඇඳා ආ හරි හරිද ලියන්න ප්‍රශ්න දැන් මෙහෙම දෙයක් තියෙනවා වාරයන් පමණක් දැන් ආයෙත් මේ පාඩමේ බලන්න ඕනේ නම් ආයෙත් පාරක් මේක බැලුවොත් ඔයාලට තව පාඩම් හිටිනවා ඉඳ තියෙන හැම වෙලාවකම ආපහු මේ පාඩම බලන්න मतक आये आये बलान पुलवाने पाड़ी इवरा दी।
ඒක නිසා කාටවත් පාඩම් මගහැරෙන්න බෑ. සටහන් වල අඩුපාඩු වෙන්න බෑ. ආයෙත් දාලා සටහනේ අඩුවක් වුණා නම් ඒක බලාගෙන ඔයාට ආපහු බල කරන්න පුළුවන්. සටහනේ අඩුපාඩුකම් සම්පූර්ණ කරගන්න පුළුවන්. මම හෙට උදේ වීඩියෝ එක ඔයාලට එවනවා. හරිද? එතකොට ඔයා මේක තවදුරටත් බලන්න. බලන්න මතකයිද සබ්ස්ක්‍රයිබ් කරන්න කිව්වා? ඒක නෙවෙයි ළමයි. මේ බලන්නකො මේ ප්‍රශ්නේ. මේ ලියන්න ප්‍රශ්නේ මේක යටි. ලියන්න ප්‍රශ්නේ. මෙහි x a හා b ද්‍රව දෙකේ a හා b ද්‍රව දෙකේ a හා b ද්‍රව දෙකේ ධනත්ව අගයන් මෙදී ධනත්ව අගයන් සසඳන්න ඒ ඝනත්ව අගයන් සංසන්දනය කරන්නලු කවුද වැඩි කවුද අඩු x ද වැඩි y ද වැඩි ධනත්ව අගයන් සසඳන්න ඇයි මෙයා කඩාගෙන බිඳගෙන පතුලට ගියේ? ඇයි මෙයා එච්චර යට යන්නේ තු මග රැඳුනේ? සංසන්දනය කරන්නද? හරිද? ඒකට රූල් 1 2 3ක් තියාගන්න. රූල් 2 3ක් තියාගන්න. දෙකක් තිබුවත් ඇතිනේ. ඊට පස්සේ ආයෙත් වෙනම පේජෙක ඊළඟ ප්‍රශ්න ලියන්න. මෙහි ඝනත්වයේ වැඩිම ද්‍රවය මෙහි ඝනත්වයේ වැඩිම ද්‍රවය සීනා මේ ඝනත්වයේ වැඩිම ද්‍රවයේ සීනා මෙහි ඝනත්වයේ වැඩිම ද්‍රවයේ සීනම් එහි ද්‍රවමානයේ පවතින ආකාරය අඳින්න මෙයාගේ ඝනත්වයේ වැඩිම නම් ද්‍රවමානයේ කොහොමද අහනවා අඳින්න එහි ද්‍රවමානයේ පවතින ආකාරය අඳින්න හරිද එහි ද්‍රවමානයේ පවතින ආකාරය අඳින්න ඒකත් ඉවර නම් පළවෙනි එකේ දෙකුවා මේ දෙන්නේ ඝනත් දෙක සංසන්දනය කරන්න කියලා. දෙවෙනි ප්‍රශ්නේ දෙකුවා මේකේ ඝනත්වයේ ඉතාම වැඩි කෙනා මේකේ ද්‍රවමානයේ තියෙන තැන අඳින්න කියලා. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න. බීහි පවතින්නේ ජලය නම් බීහි පවතින්නේ ජලය නම් බීහි පවතින්නේ මොනවා නන්ද ජලය නම් සීහි මට්ටම දක්වා දැන් ඔයා සීහි යම් කිසි මට්ටමකට ද්‍රවමානය අඳිනවනේ සීහි මට්ටම දක්වා සීගේ තියෙන මට්ටම දක්වා
බීහි ඇති ද්‍රවමානය බීජේ තියෙන ද්‍රවමානය බීහි ඇති ද්‍රවමානය රැගෙන යන්නේ කෙසේද සීහි ඇති මට්ටම දක්වා බීහි ඇති ද්‍රවමානය බීජේ තියෙන ද්‍රවමානය රැගෙන යන්නේ කොහොමද මේ බීජේ තියෙන H2O ජලය මෙයා ඝනත්වයේ වැඩිම කෙනෙක්ලු වැඩිම කෙනෙක්ලු ඔන්න බ්‍රෂ්ට විනාඩි දෙකක් දෙන්නම් කරන්න ඉක්මන් කරන්න දැන් ඉතින් භූතාත්මය වගේ බලන්න එපුව වැඩ කරන්න ඕනේ මේ ප්‍රශ්න ඔයාලට දුන්නේ මට කරන්න නෙවෙයි ඔයි ප්‍රශ්න වල උත්තර මං කිව්වම වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයා මහන්සි ගන්න. නේද? Tamanṭa puluwan pramaṇakata karanne mahansi ganne. ඒතර අඩුපාඩු මං කිව්වම හදා ගන්න පුළුවන්. මේක ගොඩාක් ගිරියන. මේක එච්චර කිලිලා නැහැ මේක ඝනත්වයේ වැඩිම දේ මොන ද්‍රවමානෙ කොහෙද තියෙන්නේ මේක මේ දෙන්නටම වඩා මේක ඝනත්වයේ වැඩිමයි ඝනත්වයේ ගොඩක්ම වැඩි වුණු ද්‍රවමානෙ කොහෙද තියෙන්නේ කල්පනා කරන්න එසඳ ඉවරයිද මම කියාගෙන යනවා ඔන්න බලන්න මෙන්න මෙයා ගොඩාක් ගිලිලා ගොඩාක් යටද මේක යනවා කියලා කියන්නේ ධනත්තේ ඉතා අඩු ද්‍රවයක් වේ. ගොඩා යටට බහිනවයි කියලා කියන්නේ මෙයාටත් වඩා මේක ධනත්තේ ඉතා අඩු. ඉතා අඩුයි. වාඩි කියන්නේ මේ දෙකේ ධනත්තේ සංසන්දනය කරන්න. ඒ කියන්නේ x කියන්නේ අඩු වර්ගයක්. ඊට වඩා මෙතන තියෙන ඉලක්කම වැඩි. හරිද? ඉතා අඩු වගයන් තමයි උඩ දතුරු කළේ. පහළට එන්නේ ධනත්වයේ වැඩි අගයන් මාක් කළේ. මෙතන ධනත්වයේ වැඩි. ධනත්වයේ අඩුවේ වැඩිම ගොඩාක් යට ගිලා ගිලෙන්නේ. ධනත්වයේ වැඩි නම් ඒක ඇතුළේ එච්චර ගිලෙන්න බෑ. ඔයා මේක දැක්ක ගමන්ම තේරුම් ගන්නවා මෙයා ධනත්වයේ අඩු ද්‍රවයක්. මෙයා ධනත්වයේ වැඩි ද්‍රවයක්. මෙයා පෙට්‍රල් වගේ කෙනෙක්. මෙයා ජලය වගේ කෙනෙක්. පෙට්‍රල් වල ඝනත්වය අඩු නිසා ගොඩාක් යට ගිලෙනවා. මේ ජලයේ ඝනත්වය වැඩි නිසා එච්චර ගිලෙන්නේ නැහැ. ඔයා ලියන්න පළවෙනි ප්‍රශ්නේ උත්තරේ. A හා B ද්‍රව දෙක අතුරින් A හා B ද්‍රව දෙක අතුරින් A හි ඝනත්වය අඩුය. A හි ඝනත්වය අඩුය මෙන් ගොඩාක් යට ගිලිලා ඒයි ඝනත්වය මෙන්න මෙතන මාක් කරලා තියෙන x කියලා ඒයි ඝනත්වය අඩුවේ වරහන් ඇතුලේ x කියලා ලියාගන්න
ජලයට ලුණු දිය කරන්න. එහිදී ජලයේ ඝනත්වය වැඩි වනු ඇත. ද්‍රවමානය ක්‍රමයෙන් ඉහළ ගමන් කරයි. ද්‍රවමානය කොහෙද යන්නේ? ඉහළ ගමන් කරයි. මොන මට්ටමට ආවම නවත්ත ගන්නෙ? මෙන්න මේ මට්ටමට ඉසේ. ද්‍රවමානයේ ඉසෙත් මට්ටමට පැමිණි විට මෙයාගේ ඉසෙත් තියෙන මෙයක් නෙත්තේ එච්චරක් උඩට එනකම් ද්‍රවමානයේ ඉසෙත් පාටාංගයට පැමිණි විට මෙයාගේ ඉසෙත් එනකම් මෙන්න මේ හරි ඉසෙත් ඇත්තේ මේක මේ ගන්න උඩට එන්න ඕන. එතකම් මේක ලුම්දිය කරන්න ඕන. ලුම්දිය කරගෙන මේක උඩට උස්සන්න ඕන. එතන මෙයා ටික ටික උඩට යනවා. ද්‍රවමානයේ ඉසෙත් පාටාංගයේ දක්වා පැමිණි විට ලුණු දිය කිරීම නතර කරන්න. ද්‍රවමානයේ ඉසෙත් පාටාංගයට පැමිණි විට ජලය තුල තියෙන එක්කෙනත් ඉසෙත් මට්ටමට ආවම ලුණු දිය කිරීම නතර කරන්න. මෙයා ඝනත්වයේ වැඩි. ඝනත්වයේ වැඩි නිසා එච්චර ගිලෙන්නේ නැහැ. මෙයාගේ ඝනත්වයේ වැඩි කරොත් හරියි. ජලයේ ඝනත්වය වැඩි කරන්න නම් මේකට මොනවද දේ කරන්න ඕනේ? ඉතින් ලේසියෙන්ම දේ කරන්නේ කියලා ලුණු. ලුණු දේ කරන්නේ ඝනත්වය වැඩි වෙනවා. ඝනත්වය වැඩි වෙනවා. මෙයා උඩට 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 එනවා. මෙයාගේ මේ වගේ ඉසෙත් ගන්නට ආවහම ওই ලුණු දේ කරන එක නවත්තන. එතකොට මෙයා උඩ වෙන්නේ මේ මට්ටමේ තියෙනවා. තේරුණාද? ওই වගේ Tamanට මේ ඝනත්වය කියන පාඩම දෙතුන් වතාවක් බලන්න. මම වීඩියෝ එකේ හිටු දෙව්වහම ඒක දෙතුන් වතාවක් බලලා තමන්ගේ දෙයක් බෝඩ පත් කරගන්න. ඒතර තව තවත් අහනකොට ඔයාට ඒක පාරක් ඇහුවාම දැන් මෙච්චර මතක නම් තව දෙතුන් වතාවක් හිමින්සරේ මේක දාගෙන බලන්න. බැලුවාම ඒතර ඔයාට මේක තවදුරටත් වැටහෙවි. හරිද? ප්‍රශ්නයක් කියලා තියාගන්න. අපි ඊළඟ දවස් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ සේරෙන්න. මෙන්න මේ ප්‍රශ්නේ ලියලා තියාගන්න. විවිධ ද්‍රවමාන භාවිතා වෙන අවස්ථා මොනවාද? එච්චරයි. විවිධ ද්‍රවමාන භාවිතා වෙන අවස්ථා මොනවාද? විවිධ ද්‍රවමාන භාවිතා වෙන අවස්ථා මොනවාද? පිටුවක් ලියලා තියාගන්න. 16 පිටුව. ඒක කියවලා උත්තර හොයලා මට තියන්න ඕනේ. තේරුණා? ඊළඟ දවසේ මට 16 වෙනි පිටුව පෙරලා ඔකට උත්තර සොයලා තියන්න ඕනේ. හරිද? එතකොට පාඩම ඉවරයි. පාඩම ඉවරින් මම ප්‍රශ්නෙට උත්තර ලියුවෙන් පස්සේ මම පටන් ගන්නවා ඊළඟ දවසේ ජෛව විවිධත්වයේ පටන් ගන්නවා. 12 12 වෙනි පාඩම පටන් ගන්න තියෙන ලබන. හරිද? ජෛව විවිධත්වයේ පාඩම පටන් ගන්නවා. අපි වෙනස් විදිය වල ටිකක් ඒකට අපි දාගමු. හරි? මෙතෙක් කෙරෙච්චට වඩා වෙනස් වල ටිකක් ඒකට දාගමු. මම කියා දෙන්න ඔයාලට කරන්න ඕන ක්‍රමය ඊළඟ. ලීසින් ඉවර කරගන්න පුළුවන් පාඩම. හරි? එහෙමනම් ඔයාලා මතකයිනේ මම ලබන සති වෙනකොට ඔයාලට ගෙවීම් ලිස්ට් එක එවනවා. ඔයාගේ වැඩදා ජීවීම් කරලා ලිස්ට් එකේ නම නැත්තම් කරුණාකරලා ඉක්මනින් මට කියන්න ඕන. නැත්තම් ප්‍රශ්නයක් වෙනවා ඒක. මම ගෙවීම් කරා මෙන්න රිසිට් එක මම මාක් කළා නෑ. හරිද? ගෙවීම් කරපු ළමයි විතරයි ලිස්ට් එකක් මම එවන්න ලබන්නේ. ඊටත් ආව විතරයි. එතකොට මේ එහෙමනම් අපි යනවා. ඔබට සුබ රාත්‍රියක්. පරිස්සමෙන් ඉන්න. පාඩම් කරන්න. හරිද? ප්‍රශ්න වල උත්තර සොයන්න. පොතේ ඉතුරු ටික කියවන්න. තව පාරක් බලන්න.